ශ්‍රීලංක නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ පරාජය කිරීම සඳහා උදව් කළ තමිල් අරසිකච්චි පක්ෂය පසුව 1965 වන වසරේදී එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවිය. එක්සත් ජාතික පක්ෂයට ඔවුන් ලබා දුන් සහයෝගය වෙනුවෙන් දෙන ලද කොන්දේසිය තමයි ඔවුන් දිස්ත්‍රික් සභාවක් පිහිටුවා දීමට ගිවිසුමක් ලියන ලදී. ඒ කියන්නේ 1960 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක සෙල්වනායකම් ගිවිසුම ක්‍රියාත්මක කරන බවට තමිල් අරසි පක්ෂයට දුන් පොරොන්දුව පිළි අරගෙන පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට උදව් කළේය. පසුව ඔවුන්ගේ පාලන කාලයේදී බණ්ඩාරනායක සෙල්වනායකම් ගිවිසුම ක්‍රියාත්මක කළේ නැහැ. මෙවන් පසුබිමක බණ්ඩාරනායක සෙල්වනායකම් ගිවිසුමෙන් ප්‍රාදේශීය සභා පිහිටුවීමට තමන් විරුද්ධ බව ඩඩ්ලි සේනානායක පෙන්වා දුන් නමුත් දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් සභාව පිහිටවන බවට ඔවුන් පොරොන්දු විය. ඒ අනුව 65 වසරේ ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් පිහිටවන ලැබූ ආණ්ඩුවේ තමිල් අරුසු කච්චියේ සෙනටර් එම් තිරුචෙල්වම් සමාජිකත්වය ලබා පළාත් පාලන අමාත්‍ය ලෙස කටයුතු කර දිස්ත්‍රික් සභා පිහිටුවා ක්‍රියාත්මක කරන්නට කටයුතු කළේය. නමුත් එයත් ඔවුන් ක්‍රියාත්මක නොකර කල්මරමින් ක්‍රියාත්මක නොකර අත්හරිනු ලැබුවාය. මින්පසු තමයි පළාත් සභා හා ප්‍රාන්ත රාජ්‍ය පිළිබඳව සැලසුම් කළේ. පසුව 1987 වසරේදී පළාත් සභා පිහිටුවන ලදී. එම නිසා මෙම බලය බෙදා හැරීම ඉතිහාසයේ පසුබිම තුළ දිස්ත්‍රික් සභා සහ ඒ හා බැඳුණු ඉල්ලීම් අදත් තිබෙනවා. මෙම දිස්ත්‍රික් සභාවේ පසුබිම තුළ 1981දී ජේ.ආර්. ජයවර්ධන දිස්ත්‍රික් සභාවන් පිහිටුවේ. නමුත් බලය නොමැති සභාවක් වශයෙන් තිබුණ නිසා එය කෙටි කාලයක් තුලදී ක්‍රියාවිරහිත වුණා. ஆனால் அதிகாரம் இல்லாத ஒரு சபையாக இருந்தபடியால் அது ஒரு சிறிது காலத்தில் அது செயலிழந்து போய்விட்டது.